සිංහල කෝච්චියක හැමෝම ආයිබන් කර පිළිගන්නවා. ඉතින් නැංගි මල්ලි මං අද වැඩි කියලා දෙන්නේ නැන්නේ සාමාන්‍ය පෙර ගණිතයේ තියෙන පාඩම් අතරින් බොහොම වටිනාසක් වැදගත් පාඩමක් ගැන. ඒ තමයි සමාන්තර ශ්‍රේණි පාඩම. ඉතින් නැංගි මල්ලි මේ පාඩමට යන කලින් මතක් කරගන්න පුංචි දෙයක් තියෙනවා. පල්ලෙහාට යන රතු පාර බලන්න subscribe කරලා. ඔයා මේ විදිහට මාව subscribe කරලා නැත්තම් ඉක්මනටම මාව subscribe කරන්න. ඒ වගේම තමයි subscribe කියන බටන් එක රහ පැත්තේ තියෙන bell icon එක click කරොත් විතරයි මම YouTube එකේ මේ වගේ ගණිත පාඩමක් දාපු ගමන් ඒකත් පහසුවෙන් ඔයාලට බලාගෙන ඉන්න හැකියාව තියෙන්නේ. හොඳයි නංගි මල්ලි සාමාන්‍ය පෙළ සමාන්තර ශ්‍රේණි කියන පාඩම යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන මාතෘකා තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි මාතෘකාව තමයි එන්වන පදයේ සෙවීම. දෙවන මාතෘකාව සමාන්තර මධ්‍යන්නේ සෙවීම. තුන්වන මාතෘකාව තමයි පද එන් ගණනක ඓක්‍ය සෙවීම. ඉතින් නංගි මල්ලි මේ මාතෘකා තුන තමයි අපි සමාන්තර ශ්‍රේණි කියන පාඩම යටතේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා අපි දැන් මුලින්ම අපේ පළවෙනි මාතෘකාව ගැන සාකච්ඡා කරමු. ඒ තමයි එන්වන පදයේ සෙවීම. අපි දැන් බලමු කොහොමද එන්වන පදේ හොයන්නේ කියලා. ඉතින් නංගි මල්ලි ඔයාලා දැනගන්න ඕනේ මේ මොකද්ද මේ එන්වන පදේ කියලා. එන්වන පදේ කියන්නේ මොකක් හරි සමාන්තර ශ්‍රේණියක්. ඒ කියන්නේ මොකක් හරි රටාවක් මේ විදිහට ගත්තාන් පස්සේ ඒ රටාවේ පළවෙනි පදයට කියනවා මම පළමු පදේ කියලා. ඉතින් ඒ වගේම දෙවන තුන්වන පද පිළිවෙලින් දෙවන පදයේ තුන්වන පදයේ හතරවන පදයේ ආදී වශයෙන් කියනවා. ඉතින් මේ විදිහට අපිට ලියන්න පුළුවන් කිසියම් සීමාවක් තියෙනවා. ඉතින් අපි නොදන්න එන්වන පදයක් හොයන්න ගුවන් පස්සේ අන්න ඒකට තමයි අපි මේ එන්වන පදේ සොයන ආකාරය ගැන කතා කරන්නේ. ඉතින් අංගි මල්ලේ ඉස්සෙල්ලම ඔයාලා බලන්න ඕනේ මේ අපට දීලා තියෙන රටාව සමාන්තර ශ්‍රේණියකද පිටන්නේ කියලා. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ මේ සංඛ්‍යා දෙකක් අතර වෙනස බලනවා. ඒක පොදු අන්තරය කියලා හඳුන්වනවා ඉංග්‍රීසි සිම්පල් ඩී අකුරින්. ඉතින් අපි බලමු මේ සිම්පල් ඩී එහෙම නැත්නම් පොදු අන්තරය සමානද කියලා. බලන්න පළමු අවස්ථාවේ වගේම දෙවන අවස්ථාවේදීත් පොදු අන්තරය ඩී එකම ආගයක්. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක පිහිටනවා කියලා. ඒ පොදු අන්තරේ අපි හොයන්නේ අවසාන පදයෙන් ආරම්භක පදේ අඩු කරනවා. මෙතෙන්දී නම් 4 ඍණ 2. එහෙනම් පොදු අන්තරේ 2යි. ඉතින් මේ විදිහට තමයි නංගි මල්ලේ ශ්‍රේණියක පොදු අන්තරේ හොයන්නේ. එන්වන පදයේ සෙවීම සඳහා ගණිතයේ සූත්‍රයක් හඳුන්වලා දීලා තියෙනවා. අපි බලමු මේ සූත්‍රය මොකක්ද කියලා. ඒ සූත්‍රය තමයි නංගි මල්ලේ Tn සමානයි A ධන n ඍණ 1 වාරයක් D. මේ සූත්‍රයේ ඒ වගේ නිරූපණය වෙන්නේ පළමු පදය. ඉතින් ඒ වගේම තමයි මේ n වලින් නිරූපණය වෙන්නේ පද ගණන. අවසාන d වලින් නිරූපණය වෙන්නේ පොදු අන්තරය. ඉතින් නංගි මල්ලේ මේ පොදු අන්තරයේ පළමු පදය අපි දන්න නිසා මම ඒවට අදාළ අගය මේ විදිහට ආදේශ කරනවා. 2 ධන n ඍණ 1 වාරයක් d. d කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරයේ මේ ගානේ 2යි. ඒ නිසා මට ලියන්න පුළුවන් 2 ධන 2 වාරයක් n ඍණ 1 කියලා. t n වන පදය. ඉතින් උදාහරණයක් විදිහට අපි සලකමු නංගි මල්ලි T 4 මොකද්ද කියලා. ඒ කියන්නේ 4 වෙනි පදේ මොකද්ද කියලා. ඉතින් ඒ වගේ වෙලාවට අපි ආදේශ කරන්නේ N වලට 4 කියලා. N වලට 4 ආදේශ කරාන් පස්සේ අවසාන උත්තරේ විදිහට බලා ගන්න පුළුවන් T 4 සමානයි 8යි කියලා. ඉතින් ඔයාට ඒක වඩාත් හොඳින්ම තහවුරු කරගන්න පුළුවන් උඩින් දීලා තියෙන ශ්‍රේණියේ 4 වෙනි පදේ 8යි කියලා දීලා තියෙන නිසා. හොඳයි අපි දැන් බලමු සමාන්තර ශ්‍රේණියක සමාන්තර මධ්‍යන්නේ හොයන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට මම උදාහරණයක් විදිහට ABC කියලා මේ විදිහට සමාන්තර ශ්‍රේණියක් සලකන්නම්. අපි දන්නවා මේ සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය සමානයි කියලා. ඉතින් ඒක මම D කියලා ගත්තොත් අවස්ථා දෙකේම D වෙනවා. ඉතින් මේ පොදු අන්තරය සමාන වෙන නිසා දෙපැත්තෙම මම මේක ලියනවා B ඍණ A සමානයි C ඍණ B කියලා. B ඍණ A කියන්නේ C ඍණ B කියන්නේ පොදු අන්තරය. ඉතින් ඒක සමාන වෙන්න නිසා මට මේ විදිහට ප්‍රකාශනය ලියන්න පුළුවන්. ඒක සුළු කරාට පස්සේ නංගි මල්ලේ 2 b සමානයි a ධන c. එහෙනම් b සමානයි a ධන c බෙදීම 2. මොකද්ද මේ a ධන c බෙදීම 2 කියන්නේ? a ධන c බෙදීම 2 කියන එකේ තේරුම තමයි නංගි මල්ලේ දෙපැත්තේ පද දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදුවම ඒක සමාන වෙනවා මැද පදයට. අන්න ඒකට කියනවා සමාන්තර ශ්‍රේණියක සමාන්තර මධ්‍යන්නේ කියලා. සමාන්තර මධ්‍යන්නේ හොයන ආකාරය මම ඔයාලට උදාහරණයක් කරලම් පෙන්වන්නම්. උදාහරණයක් විදිහට 24 හා 36 අතර සමාන්තර මධ්‍යන්නේක් හොයන්න කියලා ගානක් දුන්නොත් නංගි මල්ලි ඔයාලට කරන්න තියෙන්නේ දෙපැත්තේ පද දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න විතරයි.
ඉතින් 24 සහ 36 කියලා සංඛ්‍යා දෙකක් දීලා තියෙන නිසා ඒ අතර සමාන්තර මධ්‍යන්‍යයක් හොයන්න ඕනි වෙලාවට ඔයා කරන්නේ 24යි 36 දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට නම් ඊමල් මට අවසාන උත්තරේ විදිහට එනවා 30යි කියලා. ඒ කියන්නේ 24ත් 36ත් අතර 30 කියලා සංඛ්‍යාවක් තියෙනවා පොදු අනුපාතයේ සමාන වෙන විදිහට. ඒක මම ශ්‍රේණියක් විදිහට ලිව්වොත් 24, 30, 36. මේ විදිහට තියෙන ශ්‍රේණියේ සමාන්තර මධ්‍යන්‍ය තමයි අපි දැන් මේ විදිහට හොයලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ සමාන්තර ශ්‍රේණි පාඩමේ අවසාන මාතෘකාව ඉගෙන ගන්න. ඒ තමයි පද එන් ගණනක ඓක්‍ය. අපි බලමු කොහොමද පද එන් ගණනක ඓක්‍ය සොයන්නේ කියලා. ඉතින් පද එන් ගණනක ඓක්‍ය හොයන්න නම් ඊමල්ලි ප්‍රධාන සූත්‍ර දෙකක් භාවිත කරන්න පුළුවන්. ඒකෙන් පළවෙනි එක තමයි Sn සමානයි n බෙදීම 2 වාරයක් a ධන l කියන එක. ඉතින් ඒ වගේම තවත් සූත්‍රයක් තියෙනවා Sn සමානයි n බෙදීම 2 2යි a ධන n ඍණ 1 වාරයක් d කියලා. ඉතින් මේකේ ඔයාලා නොදන්න පද එකට තියෙන්නේ l කියන එක විතරයි. l කියන එක හඳුන්වනවා නම් ගිමල්ලි සමාන්තර ශ්‍රේණියේ අවසාන පදය කියලා. ඉතින් ගාණකදී දීලා තියෙන දත්තත් එක්ක මේ සමීකරණ දෙකෙන් සුදුසුම සමීකරණේ ගාණ සඳහා යොදා ගන්න ඕන. උදාහරණයක් විදිහට 2 6 10 14 ශ්‍රේණියේ පද 10ක ඓක්‍ය සොයන්නේ කියලා දුන්නට පස්සේ නංගි මල්ලී අපට පුළුවන් සූත්‍රයට ආදේශ කරන්න. හැබැයි සූත්‍රයේ ආදේශ කිරීම සඳහා අවශ්‍ය දත්ත අපි කලින් මේ විදිහට මම හොයා ගන්නවා. ඒකේ පළවෙනි පදයේ a සමානයි 2යි විදිහටත් පද ගණන එහෙම නැත්නම් n සමානයි 10 විදිහටත් හොයා ගන්නවා. ඉතින් ඔයාට නංගි මල්ලී මේ ශ්‍රේණිය දිහා බලලා හොයා ගන්න පුළුවන් මේ ශ්‍රේණියේ පොදු අන්තරය කීයද කියලා. 6 ඍණ 2 එහෙනම් පොදු අන්තරය එනවා 4යි කියලා. ඉතින් දැන් මට පුළුවන් සූත්‍රය ආදේශ කරලා පද 10ක ඓක්‍ය හොයන්න. Sn සමානයි n බෙදීම 2 2 a ධන n ඍණ 1 වාරයක් d. මේකට මම උඩින් දීලා තියෙන දත්ත ආදේශ කරාට පස්සේ පද 10ක ඓක්‍ය හොයා ගන්න පුළුවන්. මේ විදිහට මම සුදුසු අගයන් සූත්‍රයට මේ විදිහට ආදේශ කරනවා. පොදු අන්තරය සඳහා අපි හොයාගත් අගය උඩින් 4යි කියලා. ඉතින් ඒ නිසා මම මෙතනට 4 ආදේශ කරනවා. ඉතින් මේ විදිහට පල්ලයට මම සුළු කරකට ගියාට පස්සේ දෙවරක් දෙක 4යි ධන 10 ඍණ 1 කියන්නේ 9යි 9 වරක් 4 36යි. එතකොට මට අවසාන උත්තරේ විදිහට ගන්න පුළුවන් 40 වරක් 5 200යි කියලා. ඒ කියන්නේ ඉහත දීලා තියෙන ශ්‍රේණියේ පද 10ක ඓක්‍ය 200 වෙනවා. ඉතින් මේ තිරේ දිස්සන ගාණ දිහා පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු. ඉතින් නංගී මල්ලී ගානේ දීලා තියෙන දත්තත් එක්ක කිලෝමීටර 228ක දුරක් යෑම සඳහා ගතවන දින ගණන තමයි ඔයයන් අහලා තියෙන්නේ. ඉතින් පළමු දිනේදී කිලෝමීටර 30ක්ද, දෙවෙනි දවසේ කිලෝමීටර 28ක්ද, තුන්වෙනි දවසේ කිලෝමීටර 27ක්ද වශයෙන් තමයි එයා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේකේ කිසියම් රටාවක් තියෙනවා කියලා. ඒ රටාව මම මේ විදිහට ලියා ගන්නවා. 30, 28, 26 කියලා. ඉතින් මේ රටාවේ ඔයාලට පැහැදිලිව පේනවා සංඛ්‍යා දෙක අතර වෙනස. එහෙම නැත්නම් පොදු අන්තරය සමානයි කියලා. 28 ඍණ 30 ගත්තත් ඍණ 2 කියලා එනවා. 26 ඍණ 28 කියලා ගත්තත් පොදු අන්තරය ඍණ 2යි කියලා එනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අන්තරයේ අවස්ථා දෙකේම සමානයි කියලා. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක් වෙනවා. ඒ නිසා මම මුලින්ම ලියා ගන්නවා මෙය සමාන්තර ශ්‍රේණියක් කියලා. ඉතින් මේ සමාන්තර ශ්‍රේණියේ ඔයාට ඉස්සෙල්ලම බලා ගන්න පුළුවන් පළවෙනි පදය. ඒ පළවෙනි පදය a සමානයි 30යි. ඒ වගේම තමයි පොදු අන්තරය. අපි කලින් හොයාගත්ත 28 ඍණ 30, ඒ කියන්නේ පොදු අන්තරය ඍණ 2ක් වෙනවා. ඉතින් නංගි මල්ලී ගානේ දත්තයක් විදියට දීලා තිනවා මුළු දුර. එහෙම නැත්නම් පද ඔක්කොගෙම එකතුව. ඒක Sn වලින් ප්‍රකාශ කරොත් Sn ගියාගේ දීලා තිනවා 228යි කියලා. ඉතින් ගණනය කිරීමට තියෙන්නේ දින ගණන. ඒ කියන්නේ පද ගණන වගේ තමයි. ඒ කියන්නේ n ගණන. ඉතින් නංගි මල්ලී වල සූත්‍රයක් දන්නවා පද n ගණනක ඓක්‍ය හොයන්න. Sn සමානයි n බෙදීම 2 2 a ධන n ඍණ 1 වාරයක් d. ඉතින් මේ සූත්‍රය නැත්නම් සමීකරණ දිහා බැලුවොත් ඔයාට පේනවා n විතරයි නොදන්න පදයකට තියෙන්නේ. අනිත් සියලුම පද දන්නවා. n කියන්නේ අපේ දින ගණන. ඒ කියන්නේ කිලෝමීටර 228ක දුරක් යෑම සඳහා ගතවන දින ගණන තමයි n වලින් නිරූපණය වෙන්නේ. ඉතින් සුදුසු අගයක් මේ විදිහට ආදේශ කරාට පස්සේ මට n සඳහා අගයක් ගන්න පුළුවන්. 60යි ධන n ඍණ 1 වාරයක් d. d කියන්නේ නංගි මල්ලී ඍණ 2යි.
පහලට මම මේ විදිහට සුළු කරන් ගියාට පස්සේ දෙක මම ගුණ කරනවා 228 න්. එතකොට මට එනවා 456ක්. එතකොට 456 සමානයි n වාරයක් 60 ධන මම දැන් මේ ඍණ දෙකෙන් ඉස්සරහට අරගෙන ලියා ගන්නවා. එතකොට මම ඊළඟ පියවර ලියා ගන්නවා 456 සමානයි n වාරයක් 60 තියෙනවා මේ ඍණ දෙක මම ඍණයකින් ගුණ කරාට පස්සේ එනවා ධන දෙකක්. ඒ ධන දෙක සහ ඍණ දෙකයි n කියලා මේ විදිහට මම ලියා ගන්නවා. ඊට පස්සේ 456 සමානයි n වාරයක් 62 62 ඍණ 2 n. ඉතින් ඊට පස්සේ මම n වලින් මේ වරහන සුළු කරනවා. n වලින් වරහන සුළු කරාට පස්සේ එන ප්‍රකාශනය මම මේ විදිහට උඩින් ලියන්නම්. 456 සමානයි 62 n ඍණ 2 n ගේ වර්ගය. ඉතින් වර්ග පදේ මම සමාන ලකුණෙන් වම් පැත්තට අරන් આવත් වෙනවා 2 n වර්ගය ඍණ 62 n ධන 456 සමානයි 0 කියලා. ඉතින් මේ සමීකරණය මම දෙකෙන් බෙදලා දානවා සුළු කර ගැනීමේ පහසුව සඳහා. n වර්ගය ඍණ 31 n ධන 228 සමානයි 0. ඉතින් දැන් ඔයාලට පේන ඇති වර්ගජ ප්‍රකාශනය තමයි ඇවිල්ලා තින්නේ. වර්ගජ සමීකරණය. වර්ගජ සමීකරණයක සාධක හොයන්න පුළුවන් ක්‍රම හතරක් විතර තියෙනවා නංගි මල්ලි ඔයාලට. ඒ ක්‍රම හතරෙන් මම සූත්‍ර භාවිතයෙන් n ගේ හොයන්න යනවා මේ විදිහට. එතකොට n සමානයි ඍණ b. ඍණ b කියන්නේ 31. ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ b වර්ග. b වර්ග කියන්නේ 31 වර්ගය ඍණ 4 ac. a කියන්නේ මෙතනදී 1යි c කියන්නේ නංගි මල්ලි 228යි. බෙදීම 2යි a. 2 ගුණ කිරීම n වර්ගයේ සංගුණක 1යි. ඉතින් මේක සුළු කරගෙන ගියාට පස්සේ 31 ධන හෝ ඍණ 31 වර්ගමූල වෙන නංගි මල්ලි මට 961ක්. ඉතින් ඊට පස්සේ ඍණ 228 4 ගුණ කරලා පස්සේ එනවා 912ක්. බෙදීම 2. ඉතින් මේක මම තවදුරටත් සුළු කරොත් මට ලියන්න පුළුවන් 31 ධන හෝ ඍණ වර්ගමූල ඇතුළේ එනවා 49 කියලා. බෙදීම 2. ඉතින් මම මේ ලියාගත් ප්‍රකාශනය තවදුරටත් මම මේ විදිහට සරල කරනවා. 31 ධන හෝ ඍණ අපි දන්නවා 49 මූල 7 නිසා 7 බෙදීම 2 කියලා ලියාගන්න පුළුවන්. ඊට පස්සේ මට ලියන්න පුළුවන් n සමානයි කියලා අවසාන වතාවට 24 බෙදීම 2 හෝ ධන හෝ ඍණ අවස්ථා වෙන වෙනම සැලකුවම පස්සේ උත්තර දෙකක් නම් ගිය මල්ලේ මට මේ විදිහට බලා ගන්න පුළුවන් 38 බෙදීම 2 කියලා. 12 හෝ 19. ඉතින් නංගි මල්ලි අපි දන්නවා 19ට වඩා 12 කියන සංඛ්‍යාව අඩු නිසා ගතවන දින ගණන එහෙම නැත්නම් n ගේ අවසාන අගය විදිහට මට බලා ගන්න පුළුවන් 12 කියන එක. ඒ නිසා මම ලියනවා අවසාන උත්තරයක් විදිහට දින ගණන සමානයි 12 කියලා. හොඳයි නංගි මල්ලි, ඔයා මේ වීඩියෝ එක බලලා මොනා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවෝ ඇති. ඒ යාළුවන්ට බන් අමතක නොකර මේ වීඩියෝ එක ෂෙයා කරයි කියලා විශ්වාස කරනවා. මොකද ඔයා මේ වීඩියෝ එක බලලා ෂෙයා කරොත් ඒ ෂෙයා කරන සියලුම දෙනාට මම ගාලේ නුඹලේ ප්‍රශ්න පත්‍ර කට්ටියක් සහ තවත් වැඩගත් වටිනා ත්‍යාග රසක් දිනා ගැනීමේ හැකියාවක් තියෙන නිසා. ඉතින් මතක් කරනවානේ පල්ලෙහා දින රතුපාර බටනය subscribe කියලා. ඔයා මේ විදිහට මාව subscribe කරලා නැත්තම් ඉක්මනට මාව subscribe කරන්න. ඉතින් ඒ වගේ තමයි මම මේ වගේ ගණිත පාඩමක් YouTube එකට දාපු ගමන් ඒක ඔයාලට පහසුවෙන් ඉක්මනට බලා ගන්න අවශ්‍ය නම් subscribe බටනේ රැහැ තියෙන බෙල් ලයිකන් එකත් අනිවාර්යෙන් ක්ලික් කරන්න ඕනේ. ඉතින් අදත් සිංහල කියුෂයක් එක්ක තියලා ඉඳලා හැමෝටම බොහොම ස්තුතියි. ඊගා සිංහල කියුෂයක ඉක්මනටම හමු.